කොරෝනා වෛරසය පරාජය කරන බවට විශ්වාසය තිබූ තවත් එන්නතක් අසාර්ථක වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනාවරණ කළේ බෙතෙක් ඉහළ විශ්වාසයක් තබා තිබූ රෙම්ඩෙසිවිය එන්නත කොරෝනා වෛරසය පරාජය කිරීමට අසමත් බවයි. රටවල් 30ක පුද්ගලයන් 11,000ක් භාවිත කරමින් මෙම එන්නත අත්හදා බලා තිබුණා. එහිදී ආසාදිතයන් සුව කිරීමට හෝ මරණ අවම කිරීමට රෙම්ඩෙසිවිය එන්නත අසමත් වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එම එන්නත ලබා දුන් ආසාදිතයන් තුල ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමක්ද සිදු වෙ නැහැ. ලෝක ප්‍රකට ගිලියඩ් සයන්ස් ආයතනය විසින් මෙම එන්නත නිපදවා තිබුණා. එය දෙවන අධිරේදී සාර්ථක වුවද තුන්වන අධිරේදී අසාර්ථක වීම විශේෂත්වයක්. මේ අතර ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපද වූ කොරෝනා එන්නතද අපේක්ෂිත ප්‍රතිඵල පෙන්눔 නොකරන බව අනාවරණ වී තිබුණා. එම එන්නත ලබාගත් පුද්ගලයන්ට වරපතල මට්ටමේ අතුරු ආබාධ හට ගන්නා බවයි හෙළි කර තිබුණේ. මේ සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බලාපොරොත්තු තබන කොරෝනා එන්නත් සංඛ්‍යාව 4ක් දක්වා පහත වැටි තිබෙනවා. එම එන්නත් ලබන වසර ආරම්භයේදී එළි දැක්වීමටයි නියමිත වන්නේ. චීනය සහ රුසියාව භාවිත කරමින් පවතින කොරෝනා එන්නත් ඒ අතරට නම් කර නැහැ. ඒ චීන සහ රුසියානු එන්නත් තුන්වන අධිරේ අත්හදා බැලීමකින් තොරව භාවිත කිරීම මතයි. ලෝකය පුරා තවත් කොරෝනා එන්නත් 100ක් පමණ අත්හදා බලමින් පවතිනවා. එහෙත් ඒවා ප්‍රශස්ත මට්ටමක නොපවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මේ සමග විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා එන්නතක් නිෂ්පාදනය වනතුරු බලා සිටිය නොහැකි බවයි. ඒ අනුව දැනට පවතින ක්‍රමවේද භාවිත කරමින් වෛරසයෙන් මිදීමට උත්සාහ කළ යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙහි පළමු පියවර ලෙස නම් කර ඇත්තේ ලෝකය පුරා මහජන එක් රැස්වීම සීමා කිරීමයි. ක්‍රීඩාංගන, සමාජ ශාලා සහ ආගමික ස්ථාන එහි විශේෂතම ස්ථාන ලෙස නම් කර තිබුණා. මෙහි දෙවන පියවර ලෙස නම් කර ඇත්තේ සෑම රටකම සෞඛ්‍ය අංශය ආරක්ෂා කර ගැනීමයි. සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැළඳීම තුන්වන පියවර ලෙස නම් කර තිබෙනවා. සත්‍ය හෙළි කිරීම සහ නිරෝධායනය හතරවන අධිර ලෙසයි නම් කර තිබුණේ. මෙම පියවර අනුගමනය නොකරන්නේ නම් ලෝකය තුල ඛේදවාචකයක් නිර්මාණය විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලබන වසරේදී කොරෝනා එන්නතක් සාර්ථක වුවද එය ලෝකයට ලැබීමට තවත් වසරක් ගත වීම ඊට හේතුවයි. ඒ අනුව 2021 වසරද සීමාවන් සහිතව ජීවත් වීමට සිදු විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.